皆さんこんにちは。マミジャパンコアカデミーケチャミンドアナクル。ラマイワレ N4 ジャパンパートマーラーはトーラガッタイ。エムナン N5 ジャパンパートマーラーはカララ、N5 エクサイメカパーセラ、イデバセダマイ N4 ジャパンパートマーラーはカランティーネカレ。ワレデンジャパニーラキアウカデアナナン、N5 ビバハケビタラクマディ、N5 エカパーソナダパセ、N4 エカカカランドネ。エムナメビバハケネ、ビバハケディレイステヴィネヘティ、イデバセビセカケネ、メネメビステティオコメ、ジャパンコアカデミーウェブサイテケ、ムルピトゥエダーラティブナ。මේ වීඩියෝ ස්ටික බැලුවත් දන්නේ. එහෙන් බැලුවේ නැත්නම් ඒවා ටික බලලා ඊට පස්සේ තමයි මේ පාඨමාලාව තෝරාගන්න ඉන්නේ. අපි පොඩ්ඩක් බලමු. මේ ජපන්කෝ ඇකඩමි වෙබ්සයිට් එකේ මුල් පිටුවට ගියාම මේ මුල් පිටුවේ තියෙන වීඩියෝස් ටික ඔක්කොම බලන්න ඕනේ. දැන් මෙහෙන් පහළට ගිහිල්ලා බලන්න. මෙතන තියෙනවා ජපන්කෝ ඇකඩමි වෙබ්සයිට් එක කොහොමද පාවිච්චි කරන්න කියලා. එතකොට මේ කම්පියුටර් එකකින් පෙන්වන්නේ කොහොමද? ෆෝන් එකකින් පෙන්වන්නේ කොහොමද? ඔයාලා මේ වීඩියෝ එකක් ප්ලේ කරන්නේ කොහොමද? අන්න ඒ විස්තර ටික දාලා තියෙනවා. එමනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ දැන් මේ ජපන්කෝ ඇකඩමි එකට ඔයාලා මුදල් ගෙවීමක් කරලා මේ පාඨමාලාවකට සම්බන්ධ වෙන්න කලින් ඊමේල් ඇඩ්‍රස් එකක් හරි ගස්ස ගන්න ඕනේ. ඒ ඊමේල් ඇඩ්‍රස් එකකින් තමයි මේ ජපන්කෝ ඇකඩමි එකට ඔයාලා ලොග් වෙන්නේ. එමනම් ඊමේල් ඇඩ්‍රස් එකක් අපිට තවත් ඕන විභාගයට රෙජිස්ටර් වෙන්න දැන් ඔයාලා N5 එක ලියලා තියෙන හින්දා දන්නවා අනිවාර්යෙන් ඊමේල් ඇඩ්‍රස් එකක් Tamanටම කියලා ඕනේනේ ගොඩක් දෙනෙකුට ඇති එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් ඊමේල් ඇඩ්‍රස් එකත් හරි ගස්ස ගන්න ඊට පස්සේ මේ ජපන් විභාග ගැන විභාගයට ලියාපදිංචි වෙන විදිහ ගැනත් කියලා තියෙනවා ඔයාලා දැන් N5 විභාගය ලියලා තියෙන හින්දා ඒකත් දන්නවා එහෙනම් මේ කොහොමද එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්නේ ඒවත් දන්නවා ඒ වුණාට කමක් නැහැ මේ වීඩියෝ එකත් බලන්න ඊට පස්සේ දැන් මේ ටික සම්පූර්ණ වුණාට පස්සේ දැන් ඔයාලා පාඨමාලාවක් තෝරා ගන්නවනේ මේ පාඨමාලාවක් තෝරා ගන්න කොහොමද මේ පාඨමාලාවකට ගෙවීම් කරන්නේ කොහොමද ඊට පස්සේ මේ ගෙවීම් කරාට පස්සේ මේ පාඨමාලාවට ඇතුල් වෙන්න කොහොමද අන්න ඒව ගැන කියන වීඩියෝ එකකුත් තියෙනවා ඒකත් බලන්න ඊට පස්සේ තවත් ටිකක් පහළට ගියාම මේ වෙබ්සයිට් එකේ මුල් පිටුවේ තියෙන ඒවා ටික තමයි දැන් මේ ඔයාලට මේ පෙන්නන්නේ එතකොට මේ N5 ජපන් පාඨමාලාව තියෙනවා N4 එක තියෙනවා N3 එක තියෙනවා N2 එක තියෙනවා ඊට පස්සේ A level වලට ජපනිස් තියෙනවා ওই විදිහට තියෙනවා ඊට පස්සේ පහලින් තවත් වීඩියෝස් කීපයක් තියෙනවා ඔයාලා මේ ජපානයේ යද්දි මොන වගේ වීසා එකක්ද තෝරා ගන්න ඕන ඔයාලට ගැලපෙන ජොබ් එකක් ජපානයේ තියෙනවද අන්න එහෙම ගැන විස්තරයක් දාලා තියෙන වීඩියෝස් කීපයක් තියෙනවා ඒ ටිකත් බලන්න ළමයි දැන් මෙන්න මේ විදිහටයි දැන් ඔයාලා මේ පාඨමාලා ටික කරගෙන යන්න ඕන N5 ජපන් පාඨමාලාව කරාට පස්සේ තමයි N5 විභාගයට ඔයාලා ලෑස්තිලා විභාගය ලියන්නේ N5 එක පාස් වුණාට පස්සේ තමයි N4 එක ලියන්නේ N4 එක පාස් වුණාට පස්සේ තමයි N3 එක ලියන්නේ එමනම් එක පාටම අපිට N4 එක ලියන්න බෑ එමනම් N5 එක කරලා ඉන්න ඕන තවත් සමහර දෙනෙක් ඉන්නවා මෙන්න මෙහෙම N5 exam එක ලිව්වා කොහේ හරි තැනකට class ගිහිල්ලා හැබැයි exam එක pass නැහැ ඒ වුණාට මට N4 එක කරන්න ඕනේ කියලා. එහෙම pass වෙලා නැහැ කියන්නේ ඇත්තටම ඔයාලගේ N5 දැනුම මදි කියන එක. එහෙම N5 දැනුම මදි නම් N5 එක කියන්නේ ඇත්තටම ජපන් වල මූලික දැනුම. මූලික දැනුම නැහැ කියන්නේ අපිට N4 එක කරන්න අමාරුයි. එහෙනම් අනිවාර්යයෙන්ම N5 එකේ තියෙන අඩුපාඩු ටික හරි ගස්ස ගන්න ඕන. හොඳම දේ තමයි N5 විභාගේ pass උනේ නැත්නම් N5 විභාගේ ඉස්සරලාම කරලා N5 විභාගේ pass උනාට පස්සේ තමයි N4 එක කරා නම් හොඳ. දැන් මේ N5 විභාගය ලියලා හැබැයි ජපන් දැනුම තියෙනවා අකුරු ටික ලියා ගන්න පුළුවන් වචන ටික දන්නවා. ඔන්න ඔහොම කෙනෙක් ඉන්නවා නම් එයාලට පුළුවන් මේ N5 පාඨමාලාව සම්පූර්ණයෙන් කරන්නේ නැතුව ඒක කොටස් විදියට මෙන්න මේ විදියට හරි ගස්සලා තියෙනවා. මේ N5 ජපන් පාඨමාලාව කියන තැන ක්ලික් කරාට පස්සේ මේ N5 ජපන් පාඨමාලාව කොයි විදිහටද ඔයාලට කරන්න පුළුවන් කියලා හරි ගස්සලා තියෙනවානේ සම්පූර්ණයෙන් N5 ජපන් පාඨමාලාව අරගෙන කරන්න පුළුවන්. එතකොට 15000ක් කෝස් ෆී එකක් තමයි. කොහේ හරි දැනග ජපන් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවා නම් එයාලා එක්සෑම් එක පාස් වුනේ නැත්නම් එයාලට මේ සම්පූර්ණ කෝස් එක කරන්න අවශ්‍ය නැහැ. එයාලගේ එහෙනම් මොනවාද අඩුපාඩු වෙලා තියෙන්නේ කියලා එක්සෑම් එක පාස් නොවෙන්න මොකක්ද හේතුව කියලා ඔයාලට දැනෙනවා. එහෙනම් ඔයාලගේ මොනවාද අඩුපාඩු? වචන අඩුපාඩුවක් තියනවාද? වාක්‍ය ලියන එකේ අඩුපාඩුවක් තියනවාද? ප්‍රශ්න පත්‍ර කරපු එකේ අඩුපාඩුවක් තියනවාද නැත්නම් කංජි වල අඩුපාඩුවක් තියනවාද කියලා දැන් ඔයාලට දැනෙනවා. එහෙනම් මේ N5 පාඨමාලාව හරි ගස්සලා තියෙන සම්පූර්ණ පාඨමාලාව ගන්න හරි ගස්සලා තියෙනවා මුලින් ඉඳලම ජපන් ඉගෙන ගන්න කෙනෙකුට. එහෙම නැත්නම් කොහේ හරි තැනක ජපන් ඉගෙනගෙන දැන් ඔයාලා එක්සෑම් එක පාස් වුනේ නැත්නම් N5 එක. එයාලට පුළුවන් මේ අඩුපාඩු වුණු කොටස් ටික වෙන වෙනම අරගෙන ඉගෙන ගන්න. දැන් අපි හිතමු ඔයාලට මේ ග්‍රැමටික ව්‍යාකරණ ටික හරියට අහුනේ නැහැ කියලා. එහෙමනම් N5 ජපන් පාඨමාලාවේ තුන්වෙනි කොටස තියෙනවා මේ ක්‍රියාපද නාම විශේෂණ මේවා පාවිච්චි කරන්නේ කොහොමද වාක්‍ය රටා. මේ වාක්‍ය රටා ටික නම් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන N4 එකට යන්න කලින්. මොකද N4 එකේ තනිකරම තියෙන්නේ වාක්‍ය රටායි තියෙන්නේ. ඒ වාක්‍ය රටා ටික ඉගෙන ගන්න මේ ඉස්සරලාම N5 එකේ තියෙන මූලික වාක්‍ය රටා ටික ඉගෙන ගන්න ඕනේ.
එවනම් මේ වටික හරියට අහුනේ නැත්තම් මේ කොටස විතරක් අරගෙන යාලට කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි N5 එකේ කංජි ටික හරියට ඉගෙන ගත්තේ නැහැ කියන එක. එවනම් කංජි ටික අඩුපාඩුකමක් තිබුණා නම් ඒ කංජි ටිකත් අනිවාර්යයෙන්ම N5 එකේ ටික ඉගෙන ගන්න ඕන. ඒක හැදෙන හැටි ඒක මතක තියාගන්න හැටි ඔයාලට ඒක මතක තිබුණොත් තමයි N4 එකේ කංජි ටික ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. නැත්තම් N5 එකේ කංජි ටික නැතුව N4 එකේ කංජි ටික ඉගෙන ගන්න අමාරුයි. මොකද මම දැන් මේ කියලා දෙන විදිහට මේක හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදිහට කියලා එතකොට N5 එකේ ඉගෙනගත්ත කංජි ටික අහපව් කියලා දෙන්නේ N4 එකේදී. එතකොට N5 එකේ ඉගෙනගත්ත කංජි පාවිච්චි කරනවා N4 එකේ කංජි හැදෙන විදිහ මතක තියාගන්න විදිහ කියලා දෙetti. එහෙමනම් දැන් මේ මුල් පිටුවේ තියෙන වීඩියෝස් ටික බලලා N5 එකේ මොනවාද තිබුණ කියලා ඒව ටිකත් බලලා ඊට පස්සේ N4 ජපන් පාඨමාලාව කරන්න දැන් ඔයාලා තීරණය කරා. තීරණය කරලා දැන් N4 ජපන් පාඨමාලාව කියන පිටුවේ තමයි ඔයාලා ඉන්නේ. දැන් මේ වීඩියෝ එක තමයි ඔයාලා බලන්නේ. දැන් මේ N4 ජපන් පාඨමාලාවත් ඔයාලට සම්පූර්ණයෙන් ගෙවලා ගන්නත් පුළුවන්. නැත්තම් ඔයාලට N4 ජපන් පාඨමාලාව කොටස් විදිහට ගන්නත් පුළුවන්. එමනම් සම්පූර්ණ N5 ජපන් පාඨමාලාව ඔයාලා ගනිද්දී 20000ක් විතරයි ඔයාලා ගෙවන්න ඕනේ. N4 ජපන් පාඨමාලාව ඔයාලා කොටස් විදිහට ගනිද්දී කොටස් 4කින් තියෙන්නේ එක කොටසක් 7000 ගානේ තමයි වෙන්නේ. ඇත්තටම හැබැයි මේ N4 පාඨමාලාව කොටස් විදිහට හරි ගස්සලා තියෙන්නේ කොහේ හරි තැනක ජපන් ඉගෙනගෙන එයාලට මොන හරි අඩුපාඩුකමක් වුණා නම් අන්න එයාලට තමයි මේ කොටස වැදගත් වෙන්නේ. ඇත්තටම මුලින් ඉඳලා මේ N4 ජපන් ඉගෙන ගන්න කෙනෙක් නම් මේ සම්පූර්ණ N4 ජපන් පාඨමාලාව තෝරගෙන කරගෙන ගියොත් තමයි වඩා හොඳ. ඔයාලට කැමති නම් මුලින් ඉඳලා ඉගෙන ගන්න කෙනෙකුට වුණත් N4 ජපන් පාඨමාලාවත් ඔයාලට කොටස් විදිහට කරන්න පුළුවන්. දැන් අපි බලමු N4 ජපන් පාඨමාලාවේ පළවෙනි කොටස මොනවද තියෙන්නේ කියලා. පළවෙනි කොටසදී ඔයාලට කියලා දෙනවා N5 වල ඉගෙනගත්ත ව්‍යාකරණ ටික මතක් කරනවා. ඒවා උගන්වනවා නෙමෙයි ඇත්තටම මොනවද අපි ඉගෙන ගත්තේ කියලා ඒ ටික මතක් කරනවා. ඊට පස්සේ N4 විභාගයට අවශ්‍ය කරන වචන ටික තියෙනවානේ. ක්‍රියාපද, නාම විශේෂණ, තවත් ඉතිරි වෙලා තියෙන වචන. මෙන්න මේ වචන ටික කොහොමද පාවිච්චි කරන්නේ? දැන් ක්‍රියාපද නම් මේ වගේ ෆෝම්ස් වර්තමාන කාලේ අතීත කාලේ මෙන්න මේවා කොහොමද හරි ගස්ස ගන්න කියලා තමයි මේ වගේ කියලා දෙන්නේ. ඊට පස්සේ N4 පාඨමාලාවේ දෙවෙනි කොටසෙන් ඔයාලට කියලා දෙනවා N4 විභාගයට අවශ්‍ය කරන ව්‍යාකරණ වාක්‍ය රටා ටික. ඊට තුන්වෙනි කොටසෙන් එහෙමමයි. එහෙනම් මේ දෙකම තියෙන ව්‍යාකරණ ඉගෙන ගන්න. ඊට පස්සේ හතරවෙනි කොටසෙන් ඔයාලට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. එහෙනම් විභාගයට යන්න කලින් අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍ර කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කංජි ටික විතරක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් N4 විභාගයට අවශ්‍ය කරන කංජි විතරක් ඉගෙන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයාලට මේ කොටස විතරක් අරගෙන කරන්නත් පුළුවන්. මෙතනින් තවත් දෙයක් තමයි මේ කොටස් විදිහට N4 පාඨමාලාවේ මේ දෙවෙනි කොටස තුන්වෙනි කොටස යද්දී ඔයාලට මේ N4 එකට අවශ්‍ය කරන කංජි ටිකත් ඉගෙනගෙනයි තියෙන්නේ. එහෙනම් ඒ අය මේ කංජි ටික වෙනම ගන්න අවශ්‍ය නැහැ. ළමයි එහෙනම් ඔයාලට මේ N4 ජපන් පාඨමාලාව කොහොමද හැදිලා තියෙන්නේ කියලා තේරුණානේ. එහෙනම් ඔයාලා දැන් තෝරගන්නවා සම්පූර්ණයෙන් N4 ජපන් පාඨමාලාව කරනවද නැත්නම් කොටස් විදියෙන් N4 ජපන් පාඨමාලාව කරනවද කියලා. සම්පූර්ණයෙන් N4 ජපන් පාඨමාලාව තෝරගත්තා නම් මෙතන පිවිසෙන්න බටන් එක ක්ලික් කරලා එතන ඉඳලා ඔයාලට N4 ජපන් පාඨමාලාව එක දිගටම කරගෙන යන්න පුළුවන්. නැත්නම් ඔයාලා කොටස් විදියට ජපන් පාඨමාලාව තෝරගන්නවා ඔයාලට මේ පළවෙනි කොටස පිවිසෙන්න බටන් එක ක්ලික් කරලා ඔයාලට ගෙවීම් කරන හැටි කොහොමද මේක කරගෙන යන්නේ කියලා ඔක්කොම විස්තර ටික දාලා තියෙනවා. ඒකේ ඇතුලේ තියෙන පාඩම් ටික මොනවද කියලා බලන්නත් පුළුවන්. දැන් අපි උදාහරණයක් විදියට සම්පූර්ණ N4 ජපන් පාඨමාලාව තෝරගත්තා කියනකො එහෙනම් මේ පිවිසෙන්න කියන බටන් එක ක්ලික් කරනවා. ළමයි එතන ක්ලික් කරාට පස්සේ සම්පූර්ණ N4 ජපන් පාඨමාලාවේ ගෙවීම් කරන තැනට එනවා. මේ ගෙවීම් කරන්න කලින් ඔයාලට මේ පාඩම් ටික කොහොමද හැදිලා තියෙන්නේ මේකේ ෆ්‍රී වීඩියෝස් කීපයක් තියෙනවා. ෆ්‍රී ලෙසන්ස් නොමිලේ බලන්න පුළුවන් පාඩම් කීපයක් තියෙනවා. ඒවා ටික අනිවාර්යෙන් බලන්න. මෙතන මේ ෆ්‍රී කියලා දාලා තියෙන්නේ. මෙන්න මේවා ක්ලික් කරලා ඔයාලට බලන්න පුළුවන්. මේ වෙබ්සයිට් එක කොහොමද පාවිච්චි කරන්න කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. මේක ෆ්‍රී කියලා දාලා තියෙන්නේ. මේ ෆ්‍රී කියලා දාලා තියෙනවා ඔයාලට නොමිලේ බලන්න පුළුවන්. මේවා ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඊට පස්සේ මේ පාඨමාලාවට මුදල් ගෙවන ආකාරය මේකත් බලන්න පුළුවන්. මේ ෆ්‍රී කියලා දාලා තියෙන ඔක්කොම බලන්න පුළුවන්. ඊට පස්සේ මුදල් ගෙව්වට පස්සේ ඔයාලා මේ පාඨමාලාවට කොහොමද සම්බන්ධ වෙන්නේ? එහෙම වීඩියෝ එකකුත් දාලා තියෙනවා මේකත් බලන්න. මේවා බැලුවේ නැත්තම් මේවා ටික බලලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ පාඨමාලාව හැදිලා තියෙන පාඩම් ටික මෙතනින් පහලට පෙන්නලා තියෙනවා. එවනම් ඔයාලට මේ N4 පාඨමාලාවත් පාඩම් 12කින් තමයි හරිගස්සලා තියෙන්නේ. මාස 3කින් ඉවර කරගන්න පුළුවන් විදියටයි හරිගස්සලා තියෙන්නේ. එහෙමනම් එක සතියට එක පාඩම ගාන කරගෙන ගියා නම් ඔයාලට සති 12කින් මේ පාඨමාලාව ඉවර කරන්න පුළුවන්. එවනම් මාස 3කින් ඉවර කරන්න පුළුවන්. තවත් කෙටි කාලයකින් ඉගෙන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයාලට පුළුවන් මාස 2කින් උනත් ඉගෙන ගන්න. එහෙමනම් සතියකට පාඩම් දෙකක් විතර වගේ කරලා ඔයාලට ඉක්මනටම පාඩම් ටික ඉවර කරලා අන්තිම සති කීපේ ප්‍රශ්න පත්‍ර කරන්න තියාගෙන ඔයාලට පුළුවන් ඉක්මනට ඉවර කරගන්නත් මේ ෆ්‍රී කියලා දාලා තියෙන ඔක්කොම බලන්න. ඒක බැලුවට පස්සේ ඔයාලට තේරෙනවා දැන් මේ පාඨමාලාව කරගෙන යන්න පුළුවන්. හොඳයි තේරෙනවා. එහෙමනම් ඔයාලට පුළුවන් මුදල් ගෙවීම් කරන්න. එහෙමනම් දැන් මෙතන ගෙවීම් කරන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ගෙවීම් කරලා මේ පාඨමාලාවට ඇතුල් වෙලා කරගෙන
එනම් එක දිගටම කරගෙන යන්න මේ මම කියන විදිහටම දැන් ඒ පාඩමේ පාඩමට ඔයාලට කියලා දෙන විදිහටම වැඩ ටික කරගෙන යන්න එකම සැරෙන් එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් ඊට පස්සේ ඉක්මනටම ජපානය යන්න පුළුවන් දැන් ඔයාලගේ දැන් එකම බලාපොරොත්තු ඉක්මනට ජපානය යන එකනේ එහෙනම් ඉක්මනට N4 එක්සෑම් එක පාස් වෙන්න දැන් N5 එක පාස් වෙලානේ N4 එක පාස් වුණු ගමන් තව මාස කීපයක් ඇතුළත ඔයාලට අනිවාර්යයෙන්ම ජපානය යන්න පුළුවන් එහෙනම් ගොඩාක් කාලයක් ගන්න එපා පුළුවන් තරම් කෙටිම කාලයකින් මේක ඉවර කරලා එක්සෑම් එක ලියන්න එක්සෑම් එක පාස් වෙන්න එවනම් අපි පටන් ගමුද